चलना से आधारे में मैत्री सहगत से कि लगे कहीं इतनी बहुत अलग नहीं रहते सोने में දැන් से ඔන්න ඉතින් ඔන්න දැන් ඔන්න අපි හිතනවා සමාජයට මෛත්‍රිය වැඩි අපිට මස් මාංශ කන කෙනෙකුට මෛත්‍රිය වඩන්න බෑ කියලා බොහෝ වෙලාවට දැන් මතයාදයක් තියෙනවා නේද? මේ මලකුණ අපේ ඇඟේ තියාගෙන මෛත්‍රිය වඩන්න බෑ කියලා අපි හිතනවා. මෛත්‍රිය කියන්නේ මොකද්ද කියලා බොහෝ වෙලාවට අපි දන්නේ නැතුව ඒ කියන්නේ. දැන් සමාහන්ලාට මයවිතේ අනිර්මාංශ සංගම් කමක් තියෙනවානේ. ඒතර ඒ පිරිස අපි අවංකවම බලමු අහිංසක පිරිස. දැන් ඒ පිරිස හොඳයි එහෙම හිතන එක. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ එතන මේ දෘෂ්ටිය මොකද්ද කියන එක දන්නේ නැහැ. එතන සකස් වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒ හරි බයනක තැනක් ඒක මේ වගේ වෙන්නේ. දැන් අපි සතෙකුට අනුකම්පා කරනවා. දැන් ඔන්න දැන් හිතනවා අපි මේ සතා මැරෙන්නේ මේ අපි කන නිසා මේ සතා මැරෙනවා. අපි කන නිසා මේ සතා මැරෙනවා කියලා අපි හිතුවොත් ඔබ කර්මය කර්මඵල ගැන විශ්වාස කරන්නේ නැහැ. ඔබ දන්නවද යම් ඌරෙක් යම් කුකුලෙක් යම් එළුවෙක් යම් හරකෙක් යම් මාළුවෙක් මසට මැරෙනවා නම් ඒ මැරෙන සතා ගියාත්මෙදී ප්‍රාණඝාත අකුසලයේ කරපු කෙනෙක් කියලා පිස්ස පිළිගන්න. එයා එළුවෙක් කියලා ඉපදුනේ ඒක නිසා එයාට ඒක විඳවන්න. අපි යම් හේකින් කියනවා නම් මම කන නිසා මේ සතා මැරෙන්නේ කියලා ඔබ කර්මයේ කර්මඵල ගැන විශ්වාස කරන්නේ නැහැ. පරිස්සම් වෙන්න. ඔබ කර්මයේ කර්මඵල ගැන විශ්වාස කරන්නේ නැත්නම් බාධිතුනාංශ කියන ඔබ නියත මිත්‍යා දෘෂ්ටි. නියත මිත්‍යා දෘෂ්ටි නිසා මොකද වෙන්නේ ඔබට? ඔබට පල්ලයට නිරේට යන්න වෙන්නේ. ආනන්තරීය පාප කර්ම පහයි නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ආවිචි මහා නරකයට යනවා. මම බොහොම කරුණාවෙන් මම මේ කියලා දෙන්නේ. බුද්ධෙන් හිතන්න මම මේ කියන්නේ මට ඔබව රකින්නයි ඕනේ. මට ඔබ නිර්මාංශ වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මස්මාංශ වුණත් ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මේ දෙකම අතරින්ද මේ දෙකම ගැන කලකිරෙන්න. මේ දෙකම ආහාරයක්. මේ ආහාරය කියලා කියන්නේ මම කියෝගේ අනිත්‍යද අනාත්මයි වයි පුතේ ආහාරය තියෙන්නේ අල්ලන්න නෙමෙයි අවබෝධ කරගන්න. හරිද? එතකොට දැන් එතෙන් දිහාට මොකද වෙන්නේ? බුදුරයන් වහන්සේගේ සරණත් යාට අහිමි වෙනවා. එයාට හිතන දේ යා කියන්නේ මොකද්ද? දෘෂ්ටිය. එයාට හිතන දේ බුදුරයන් වහන්සේගේ අවබෝධය නෙමෙයි. යාර හිතනවා මම කන නිසා මෙයා මරන්නේ. ඒක බාහිරින් පේන දේ. නමුත් ඒ කියන මොහොතේ මෙයා කර්මය කර්මඵල ගැන විශ්වාසය නැති කරගන්නවා. හොඳට මතක තියාගන්න ඔබ ඊගාව ජීවිතේ ඌරෙක් වෙනවා නම් ඌරෙක් වෙන ඔබ මේ ජීවිතේ ඌරෙක් මරන නිසා. එහෙම නැත්නම් දැඩි මාන්නේ නිසා. දැඩි මාන්නේ නිසා ඌරෙක් වුණ ඵලයට ඔබ මසට මැරෙන්නේ නැහැ. ඌර ඕන තරම් ඉන්නව නෑරලද? නමුත් ඔබ ඌරෙක්ව මැරුවොත් මම පුතේ ඔබ ඉල්ගාව ජීවිත ඌරෙක් කියලා මැරුව කරා. මේක දෙගන්න. එනවා. ඒ වගේම අර මෛත්‍රී සංකල්පය ගැන ඔබ අහපු නිසා මම මේ කියන්නේ. දැන් සමාල්ලාට මම පුතේ මස් මාංශ කන කෙනාට නිර්මාංශ කට්ටියෝ පේන්න බෑ. ඇයි දන්නවද? නිර්මාංශ කට්ටිය බයින නිසා. නිර්මාංශ කෙනෙකුට මස් මාංශ කන කෙනෙක්ව පේන්න බෑ. ඇයි? එයාගේ දෘෂ්ටිය නිසා. දැන් මෙතන මොකද උනේ? තිරිසන් ලෝකේ කියන්නේ තිරිසන් අපාය. ඔබ අපි ඉන්නේ කොහෙද? සුගතිය. නේද? සුගතියේ ඉන්න ඔබ හිතනවා මම මේ තිරිසන් සතාට මෛත්‍රී කරනවා කියලා හිතාගෙන මම මොකද කරන්නේ? සුගතියේ ඉන්න කෙනෙක් ගැන මං ගැටෙනවා. ඔබ ඇත්තටම මෛත්‍රී දිනනවා නම් ඔබට කිසිම කෙනෙක් ගැන ගැටෙන්න බෑ. මං කුකුලෙක් නිසා මිනිහෙක් එක ගැටෙනවා නම් මට මෛත්‍රිය දිනනවද? නෑ නෑ නිකන් හිතන්නකෝ. හරි බේසික්ස් තියරියක් අක්කේ. සැබෑ මෛත්‍රිය දිනනවා නම් මට කුකුලටත් මෛත්‍රිය තියෙන්න ඕනේ. මස් කන මිනිහටත් ඒක තියෙන්න ඕනේ. අනේ හරි අනුකම්පාවෙන් මම මේ දේ කියන්නේ. උතර ඉතින් මේ දෘෂ්ටි වලින් නිදහස් කරන්නයි මම මේ දේ කියන්නේ. මොකද දන්නවද? ඔබ මස් කෑවත් කමන්නේ නෑ, මාළු කෑවත් කමන්නේ නෑ, එළවලු කෑවත් කමන්නේ නෑ. හැබැයි මෙන්න මේ දෘෂ්ටිය තියෙන භයානකත්වය මම පෙන්නන්නම්. ඒ දෘෂ්ටිය ඔබ තවත් පිළි සමාදම් කරොත් ඔබ නිරේට යන්න කරුණු හදා ගන්න නිසාමයි පුතේ මම මේ දේ කියන්නේ. ඒ නිසා සමහර දැන් ඔය සමහර අම්මලෑම ඉන්න මම දැකලා තියෙනවා පිට රටවල විශේෂයෙන් අර පෙට් ඩොග්ස් ලා කියලා අර චුටි සත්තු හදා ගන්න බල්ලෝ එහෙම පොඩි පොඩි පුල්ලෝ පොඩි පූසෝ එහෙම හදනවා. වෙන කෙනෙක් බලන්න ඕනේ එයා හුරතල් කරන විදිහට ගෙදරට ආපු විසිටර් යාම හුරතල් කරන්නේ නැත්නම් අර විසිටර්ත් එක්ක
එයා ඒ ගෙදරට යන මනුස්සය ඉවසන්න උනේ අර ඇවිල්ලා ඇඟේ ලගිනක. අනේ මෙයා හරි උරතල් කි කියා කියනවා ඉතින්. ඉකේ කියලා හිතනවා දැන් මේ සතා වයි කරන්නේ. නේද? ඉතින් අර ගෙදරට ගිහිල්ලා වෙච්චම ප්‍රශ්න. ඉතින් අර අරම්මන්ඩි වර්ණාගම මේ මගේ ඇඟේ දැන් චූක් කරනවා. හරි? ඒ එයාට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ඒක ඉවසන ඊටසම මම බැරිලා චිච්චෙක් කියලා උ එළෙවොත් මට බනිනවා. එතන එක කරුණාවද? එක මෛත්‍රියද? එන්න දකින්න. මෛත්‍රිය නම් ඒක සමසිත සියලු දෙනා කෙරේ පවතින. සමසිතන සැබෑ මෛත්‍රිය. ඒක නිසා ඔබ නිර්මාංශයේ ඉන්න කට්ටියට පාවිච්චි කියලා දෙන්න. සැබෑ මෛත්‍රිය නම් ඔබේ සියලු දෙනා කෙරේ සමසිත පවත් ගන්න ඕන බලන්න නිර්මාංශ කෙනෙක් ගිහිල්ලා අර යාගය කරන අර කොයි ධර්මයේ තියෙන කොයිල තියෙන පුත්ත මොන්නේ සරන්නේ මොන්නේ සරන් අර ලෙබ්බේ ලෙබ්බේ මේ කවුද කියන්නේ පුසාරි පුසාරි මොන්නේ සරන් පුසාරිත් එක මොන දේශයක් තිබුණාද අර සත්තු මරනවා නේද ඔබ සැබෑ මෛත්‍රිය නම් මොන්නේ සරන් පුසාරි කරේ අනුකම්පාවක් තියෙන්න ඕනේ අනේ සත්‍යය ඒ මිනිස්සයා මහා කර්ම ගොඩක් කරගෙන පල්ලෙහාට යනවා ඒතර බුදුරජාණන් වහන්සේගේ අල්ලපු වැටේ ඌරු මැරුවා එනා බුදුරණන් වහන්සේ ප්‍රොටෙස්ට් කරන්න බෑ පිකටින් කරන්න බෑ හාමුදුරුවෝ රාතන් වහන්සේලා මූලෙන් හාමුදුරුවෝ ඒක වට කරලා කොටි අරගෙන බෞද්ධ මොන බොදු බලසේනා කියලා නැද්ද ඈ අහසින් කියලා මුගලන් හාමුදුරුවෝ බෝම්බ දා සරුත් හාමුදුරුවෝ ඒක ඩිස්ට්‍රොයි කරන නැද්ද කරන්න තිබුණ නැද්ද බුදුරණන් වහන්සේගේ මහා කරුණාව නැද්ද තියෙනවා නමුත් මොනවා කරන්නද මේ මිනිස්සයා ඉතින් ඒක මොකද කරේ? ඒක උපේක්ෂාවෙන් ගත්ත මේක තමයි ලෝක ස්වභාවය. ඒක නිසා මැරෙන සතෙක් නිසා ඔබ පල්ලෙහාට යන්න එපා. ඇයි? ඔබ යම්කිසි සතෙක් යම්කිසි කෙනෙක් මරනවා දැකලා ඔබේ මරණ කෙනා ගැන ද්වේෂයක් ඇති කරගත්තොත් ඔබත් නිරේ අර මැරිච්ච සතත් නිරේ. දෙන්නම ෆේල් ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ ඒගොල්ලෝ අවිද්‍යාව තුළ ගිලිලා ඉන්නේ එයා දෘෂ්ටියක් තුළ ඉඳගෙන සතා මරන්නේ. එයා දෙන්නේ දෙවියන්ට මේ පූජාව කියලා නේ. එයාගේ දෙයියන්ට පූජාව. දෙයියගේ දෙයියගේ දෙයියා යකේ අර 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 ලේ කන්නේ. ලේ බොන්නේ. ඉතින් එයා යනවා යක්ෂ ලෝකෙට. ඔවා ඔබ තේරුම් කරාට හරියන්නේ නැහැ. ඔබවත් වෙන්නේ යකෙක් හැටි. ඊට පස්සේ එයා දෙයියට විරුද්ධ වෙනවා කියන්නේ. එයා කොහොමත් සත්තු මරගෙන යන ඔබවත් කපලා දායි. හරිද? නමුත් දැන් මම කියන්නේ පුළුවන් වෙලාවට උත්සාහ කරන්න කියලා දෙන්න අහිංසකයන්ට. නමුත් මම මේ කියන්නේ මම පුතේ පරිස්සම් වෙන්න. ස්වාමීනා කරුණාව කියන එක කොහොමද? අර අනුන්ගේ දුකේදී කරුණාව. ඔව් දැන් ඔය කට්ටිය ගිහිල්ලා සත්තුන් බේර ගන්නවා සල්ලි දීලා බේර ගන්න. ඒ කරුණාව පුතේ. හරිද? එතෙන්දී අර මිනිසුන්ටත් ගාණක් හම්බ වෙනවා. මේ සතත් බේරෙනවා. හැබැයි මතක තියාගන්න ඒ බේරුනේ ඒ සතාගේ හොඳ කර්මයක් නිසා. එහෙනම් ඔබ හිතනවා මම මරන්න ගියේ කියන්නේ දැන් මම මෙදා සල්ලි දුන්නේ නැත්තම් මෙයා මැරෙනවා කියලා. නමුත් ඇත්තටම එයා එදා බේරුණා. මොකද එයාට බේරෙන්න හේතු තියෙනවා. වෙන කෙනෙක් හරි ඇවිල්ලා සල්ලි බේරුණා. නමුත් ඔබට කුසලයක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා එයාව බේරලා. අපේ දානේ දීලා. එහෙනම් ඒක කරුණාව. ඔබ අනුකම්පා කරන්නම් මේ ඔබට හේතුව මොකද නම් ඔබ දකින්නේ මැරෙන සතා විදියට මමත් අතීතයේ මේ විදියට බෙලි ගැපුම් කාලා මොනතරම් කුකුල් එල්ලෙන්නේ නැද්ද කියලා දකින්න මම කුකුල් වෙලා බුදුරජාණන් වහන්සේ කියනවා මම කුකුල් වෙලා බෙලි ගැපුම් කාපු ආරවලන මගේ ගලක් බෙල්ලෙන් ගලාගෙන ගිය රුධිරේ විතරක් එක්ක කරොත් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි එනම් ඔබ ඒ සතාව කමටහනක් කරගෙන ඒ සතාගේ පිට උඩ නැගලා ඔබ නිදහස කොහොමද මේ මම කියලා දකින්න මට ආයේ ෆෝට් කරන්න බෑ කියන දකින්න ආයේ කුකුලෙක් වෙන්න මං ආයේ බල්ලෙක් වෙන්න ආයේ ඌරෙක් වෙන්න ආයේ අරගෙක් වෙන්න මට නම් ආයේ බෑ කියලා දකින්න මාළුවෙක් බිලිකොකෙන් ඇමිනේටිව දකින්න මේ මම කියලා මට නැවත මේ තත්ත්වයට යන්න බෑ අතීතේ මම මෙහෙම හිටිය කියලා දකින්න කෑලි කෑලි වලට ඔය දන්වල මේ ඔය හම්බවද්දර පැත්තේ ජගත් මේ වැව්වල හදනවා මාළු జాතියක් කොරලි කියලා. හරිද? මේ කොරලි කියන මාළුවා ගෙවල් වලට ගේනවා.
ඒ ගේද්දි මැරිලා වගේ තමයි. හරිද? මෙයාව ජගන්නේ මේ සත්තුම මේ කපන්නේ වතුර දාන්න නැතුව. වතුරේ හේදන්න ගත්තොත් එමේ මේගොල්ලෝ ගෑන්න ගන්නවා. දඟලන්න ගන්නවා. මම මේ දර්ශනය දැක්ක මං ගල් මං කිය මේ 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 සත්තුන්ට පණ දිනවනේ කියන්නේ. ඔව් හමුදුනේ මේ 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 යකා මේ වතුර ටිකක් දැම්මනේ කිව්වා. හරිද? ඉතින් වතුර ටිකක් දාපු හිඳ නැති පණක් ආව නෙමෙයි. ආර පණ තිබිලා. ඒ කියන්නේ එතන ඇවිල්ලා බොහොම මේ 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 මේක මට ඒ කියන්නේ මට එතන නිදාසෙන්නත් බෑ මම බස් එකේ හිටියේ බස් එකට යන්න හිටියේ. එතකොට දැන් මේ වෙලාවේ ඒ පාර එනම දැන් තියාගෙන කපනවා. හරිද? ඒ කපද්දි පුතේ මම ඉතින් බලන් හිටියේ දැන් මේ මම කියලා. මේ මම අතීතේ මඩ වෙච්ච දැන් මම මෙයා නවත්තන්න බෑනේ මේ මේ සල්ලි වලට නේද මේ සියල්ල සකස්සේ. කපලාරා ගෙදර ඒ ගෑනු ගෙනාට දැන් අවශ්‍ය නිසා මේ කපල දෙනවා දැන් මේ මාල් පාර. හරිද? අර කොල්ලෙක් මා වතුර ඉහලා දැන්. කොල්ලෝ දන්නවනේ ඕවා දැන්. එක්ක මම ඉන්න නිසා මට පේන වතුර ඉස්සත් දන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ දන්නවා මේ වතුර ඉස්සොත් කොල්ලියා දඟලනවා කියලා. එතකොට මාළුකාරයා මං ඉස්සරහා පිට දැන් අපහසුතාවයට පත් කරන පොඩි කොල්ල වතුර ඉස්ස වෙන්නත් පුළුවන්. දැන් මං ඔබ දැනගෙන හිටියේ නැහැ. පස්සේ කොහොම හරි අර ඇතලියක් ගෙනාව අර ගෑනු මනුස්සයා ගෙනල්ලා දැන් එයා අර කපකප දැන් මාළුකාරයා කපකප මේ එයාම තමයි මං හිතන්නේ බිලිබාලක් තියෙන ඔය වැල්ව ලමුණගෙන ඉන කට්ටිය. දැන් ඇතලියට දානවා විශ්වාස කරන්න ඇතලියේ කෑලි දඟලනවා. ඒ කෑලි දඟලන මම ඒ වෙලාවට හිතුවා මේ වම් කියලා. මොකද ඒක මම නවත්තන්නද? අර මනුස්සයට ගහන්නද? ඒක කරුණාවද? ඒක මෛත්‍රියද? නෑ මොකක්වත් මේ මම ඒක කමටාණක් කරගත්ත මේක තමයි ලෝකේ. එහෙනම් මම මේකේ තවදුරටත් කොටස්කාරයක් වෙනවද මේ අවිනිශ්චිත ගමනේ මම යනවද? නෑ එහෙනම් මම එතන මට සකස් වෙන්නේ මොකද්ද? අන්නේ ඒ වෙලාවේ මම ඒ මගේ හිත පංච උපාදාන ස්කන්ධයක් විදකලා ඒ විතරක් මම අනිත්‍ය කියලා ගෙවුවා මොකද වෙන්නේ? මම ඒ හිතෙන් ඉඳලා මම නැවත උපදින්න තියෙන හේතු අඩු කරගත්තා. එතනද ඒ නිසා ලෝකේ සියලු දෙයක්ම ඔබ කමඨාණක් කරගන්න කිසිම දෙයක් එක්ක ඇලෙන්න ගැටෙන්න යන්න එපා. ලෝකේ තියෙන විදිහ එහෙමෝ තියෙන්න අරින්ද ඔබ ඒක පාඩමක් කරගන්න ඒක මත නැගලා ඔබ ලෝකෙ නිදාසෙ. කොටේම කිව්වොත් මෙන්න මේ දේ කරා. දැන් මෙතන දිනවා පිළිකර. මෙතන දිනවා තාපස්. මෙතන ඉන්නවා මේ පිළිස. මෙතන ඉන්නවා වෙනම පිළිසක්. මෙතනත් වෙන තාපස්. මෙතන පාත්‍රය. මෙතන කෝප්පේ මේ මේ. මේ මල්ගස්. මෙතන කබඩ් සර මේ මේ අතනත් ගස් අර ඔල්ලුසු. මේ සියල්ලම ඔබ මේ කබඩ් ටීවී ෆෑන්ස්. මේ සියල්ලම අයපතේ ඔබ රෙද්දක් ගන්නවා සුදු රෙද්ද. අරගෙන මේ සියල්ලම ඔබ ආවරණය කරලා දාන්න. බහල දාන්න. හතර කොට මේවා වෙන්නේ වශයෙන් පේනවා. පේනවද? පේන්නේ නැහැ. ඔබට දැන් මොකද්ද පේන්නේ? සෙල්. සුදු රෙද්ද නේ. හරිද? ওই විදිහටම අයපතේ ඔබ මේ මුළු මහත් ලෝකෙම ඔබේ පෞලේ සීළු දෙනා ඇතුළුව රස්සාවද දේශපාලඥයද මේ ලෝකයේ සියලුම ගොඩනැගිලි මේ මුළු මහත් ලෝකයක් වහලා දානවා. දිව්‍ය ලෝක සියල්ලත් ඒ සුදුරෙද්දෙන් වහන්න, බ්‍රහ්ම ලෝක සියල්ලමත් ඒ සුදුරෙද්දෙන් වහන්න, මේ විශ්වයේ අනන්ත වූ අප්‍රමාණ වූ දස දිසාව මේ සුදුරෙද්දෙන් සම්පූර්ණයෙන්ම වහලා දාන. දැන් මේ සුදුරෙද්දට අහු වෙච්ච නැති දැනක් තියෙනවද? තියෙනවද? අනේ කතා ගන්න අපේ නෑ නෑ නෑ. අමාරු විදියට මේ ඉතින් දැන් මේ සුදුරෙද්දෙන් සම්පූර්ණයෙන්ම වැහිලා තියෙනවා. දැන් ওই සුදුරෙද්ද ඔබ ලියන්න දුක කියලා. දැන් ඕකයට තමයි මේ මිනිස්සු දෙවිවරු බ්‍රහ්මයෝ ප්‍රේතයෝ තිරිසන් සත්තු නිරේවල් සියල්ල දින්නේ ඕකයට. හරිද? දැන් ඔබට අරමුණ වෙන්නේ මොකද්ද? මේ විශ්වයේ සෑම කොනක්ම පැතිරලා තියෙන හොඳට මතක තියාගන්න මේ කමටහන. මේක හරි සුන්දර කමටහන. රහත් වෙන පුළුවන් කමටහනක් මේ. විශ්වයේ සෑම කොනක්ම ඔබ වහලා තියෙන මොකෙන්ද? සුදුරෙද්දෙන්. ඒ සුදුරෙද්ද ලියලා තියෙන මොකද්ද? දුක. දුක. එතකොට එහෙනම් මේ රෙද්ද යට තියෙන්නේ මොකද්ද? දුක් ඇති වෙන්නේ. දුක නේද? රෙද්දට වැහිලා තියෙන්නේ මොකද්ද? දුක.
එතකොට මේ ලෝක යම්තාක් පිරිසක් තරඟ කරමින් විලාප දෙනවා නම් අඬනවා නම් ඇලපෙනවා නම් කෑ ගහනවා නම් ගහ ගන්නවා නම් බැන ගන්නවා නම් එදිනෙදා ලෙක්චර් කරනවා නම් නේද ලෙක්චර් කරනවා නම් දේශන පවත්වනවා නම් මොන මොන විදියෙන් හෝ යම් තාක් ඔබට ශබ්ද ඇහෙනවා නම් ඒක ඔබට බයිනවා නම් ඒ සියල්ලම ඔබ දැන් ඔබට ඇහෙන්නේ මොකක් තුලින්ද අර දුක තුලින් නැද්ද එහෙනම් ඒ කිසිම දෙයක් ඔබට අයිතිද ඒ සියල්ල මොකේද අයිති දුකට අයිති නේද එහෙනම් විලාප අඳෝනා මේ සියල්ලම ඔබ දකින්න ඕනේ මේ සියල්ලම දුකට අයිති දේවල් ඒවා දැන් මම කොටස්කාරයෙක්ද නෑ ඒක සුදු රෙද්දෙන් වහලා දෙන සුදු රෙද්ද ලියලා තියෙන දුක එහෙනම් ඒ සියල්ල දුක හරහා තමයි දැන් මේ එන්නේ එහෙනම් ඒ සියල්ලයි දෙන්නේ දුකට හරි නේද එහෙනම් දැන් ඔබ පටන් ගත්ත තැනම දුක ඉක්මවා කියලා දෙන්නේ මේක ආර කෝණයක් සම්මාදිට්ඨිය පැහැදිලිද පැහැදිලි සර් පැහැදිලි එහෙනම් හරි නෑ බයි පුතේ ඔබට එන්නේ නෑ මේ පැත්තෙන් හුස්ම නෑ සත්‍යය හොඳයි මුදුවට මතක තියන්න මේ කතාව හරි සුන්දර කමටහන ඊට පස්සේ දැන් හොඳක් වා ඔබ කැමතිද දැන් ඔබ දැන් ඔබට තරගයක් තියනවාද මේගොල්ලොත් එක්ක දැන් ඔබ මේගොල්ලන්ගේ උඩ ඉන්නේ එහෙනම් මේ අහිංසකයව ගහ ගන්නවා මරා ගන්නවා කොටා ගන්නවා යන ගන්නවා මොන දේ කරා ඔබ දකින්න ඕනේ ඒගොල්ලෝ අයිති ඉන්නේ මොකේදද ධම්මේක් වුණා දෙවියෙක් වුණා එහෙනම් රෙද්දයටමයි ඉන්නේ හරිද හරි එහෙනම් දැන් ඔබ කරන්න ඕනේ මොකද්ද මෛත්‍රී සංකල්පනාව ගන්න අරගෙන මේ රෙද්ද පැතිරලා තියෙන යම් තාක් ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණයට ඔබ දැන් මෛත්‍රී සංඥාව වඩන්න ඕනේ දැන් ඔබට තරංගයක් නැහැ දැන් ඔබට තියෙන මොකද්ද? අනුකම්පාව නේද? එහෙනම් ඒ රෙද්ද තුලින් මොනතරම් ඔබට වැණුම් ආවත් ඒක ඔබටයි තියෙන ඒවයි තියෙන දුක කියන රෙද්දටමයි නේද? එහෙනම් දැන් ඔබට තියෙන මේගොල්ලෝ කෙරේ අනුකම්පාවක් නම් දැන් ඔබට මේගොල්ලෝ කෙරේ තරහක් එන්නේ නැහැ මම පුතේ කිසිසේත්ම ගැටීමක් ගන්න බෑ. ඔබට ඇතින් අනේ මේ අහිංසකෝ දන්නේ නැහැ. මේ සියලු දෙනා ඉන්නේ දුක තුලයි. එහෙනම් මේ සියලු දෙනා සැනසෙවා. මේ සියලු දෙනා වෛර නැත්තෝ වේවා. අපි ප්‍රාර්ථනා කරපුවම මේක වෙන්නේ නැහැ. මම මේ මොකද කරන්නේ? මගේ හිත පිරිසිදු කරගන්නවා මම. මම ප්‍රාර්ථනා කරන්නේ මේගොල්ලෝ සැනසෙන්නේ. මේගොල්ලෝ ඉන්නේ කොහොමද දුකද? මම මේ මොකද කරන්නේ? මගේ හිත පිරිසිදු කරගන්න. මම කොහොමද එනා හිතන්න ඕනේ? මේ සියලු දෙනා මේ වෛර නැත්තෝ වේවා. තරහ නැත්තෝ වේවා. ඊර්ෂ්‍යා නැත්තෝ වේවා. පීඩා නැත්තෝ වේවා. සුවපත් වූ සිතත්තෝ වේවා. ශාන්ත සුවයට දැන් මේ මෛත්‍රිය අර සුදු රෙද්ද පුරාවටම හාත්පස පතුරවන්න ඕන හරි මේ මෛත්‍රිය කියන සංඥාවෙන් දැන් මේ සුදු රෙද්ද සම්පූර්ණයෙන්ම ආවරණය කළා හොඳයිද පුළුවන් වේද මේක සරලයි නේද එහෙමයි ඊට පස්සේ ඔබ දැන් අනිත්‍ය කියන ගිනි කූර අරගෙන එක පත්තු කරලා අර සුදු රෙද්ද විසි කරා දුක පිටචන දුක ඒ සුදු රෙද්ද පිටචලා යනවා කියන්නේ කී අර තියෙන සියල්ලම පිටචලා යනවා මොකෙන්ද අනිත්‍ය නැමැති ගිනි කූරෙන් මේ පුච්චන දාන්න කියලා මම මේ කියන්නේ ඔබ දක්ෂයි වර්තේ නමන් කියන දේ ඔය දේ කරොත් බුදුරණන්ස කියනවා සංඥාවෙන් සංඥාව නිරුද්ධ කරන අභිභායතන ක්‍රමයට ඔබ rahat වෙනවා කියන්නේ ආයතන අභිභාගියව දැන් අපි මොකද කරන්නේ ඇහෙන් ගන්න දෙයට ඔහේ ඇදලා යනවා කණෙන් අහන දෙයට ගැටලා යනවා නාසයෙන් දැන දෙයට අර ස්නිෆ් කර කර යනවා අර බල්ලු අර බලු පෙටි හොයාගෙන යනවා වගේ අපිත් ඉතින් ගා නේද නැද්ද ඉවෝ අල්ලගෙන යනවා අපි මොනවද සුවඳ දේවල් පස්සේ නේද දිවට රසයක් හොයාගෙන හොය යනවා කයට පහස හොයාගෙන ඔය යනවා ඇලෙනවා ගැටෙනවා නමුත් දැන් මොකද කරේ ඒ ආයතන සියල්ලම අභිභාගිය කොහොමද සඤ්ඤාවගේ මොකද සඤ්ඤා අර සුදුරෙද්දේ සඤ්ඤා දුක්ඛ සඤ්ඤාවේ සුදුරෙද්ද ඇතිරුවා ඊට පස්සේ ඒක දුක කියලාම ඊට පස්සේ වැඩි සුදුරෙද්ද පුරාම දැන් වැඩෙන්නේ දුක සඤ්ඤා දුකයි එනහද ඊට පස්සේ මොකද කරේ ඒක ඒකෙන් විඩ්‍රෝ වුණා ඔබ දැන් ඒක ඉහළ ඉන්නේ ඒක නිසා ඔබ ඒ සියල්ලටම මෛත්‍රී පෙතර මෛත්‍රී සඤ්ඤා පෙතරේ
ඊට පස්සේ මොකද කරේ ඔබ අවසානට අනිත්‍ය සංඥාවෙන් එක පුච්චලා දාද්දී ඔබ මේ ලෝක සියල්ලම පාන ඔබ ලෝකෙටයි තියන්නේ පටන් ගත්ත තැනම ඔබ මේ ලෝකෙ ඉක්මෝගි කෙනෙක් අන ආර්ය කෝණයෙන් බලනවා කියන්නේ ඒකයි කියනවා දැන් ආයතනය ආයතන තුල ගිනවි වෙන්ගෙන් වශයෙන් බලන්න ඕනේද නෑ ඕකට කියනවා අභිභායතනය කියලා ආයතන අභිභාව කියලා ඔබ සංඥාවෙන් සංඥාව නිරුද්ධ කළ බරහත් වෙනවා ඒ සොඳුරු දවස වැඩි ඇතකන වේවා මේ වගේ ශාසනයක් තියෙද්දී ඇයි අපි ප්‍රයෝජන ගන්න ඒ හිතන වාරයක් පාසව ඔබ ආර්ය කෝණයෙන් හිතන වාරයක් පාසා ඔබට වැරෙන්නේ කුසල ඔබ දුක්ඛ සංඥාවෙන් අර මේ මුළුමහත් ත්‍රිශ්‍යයම වහලා දාද්දී දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක බව වහලා දාද්දී ඔබට වැරෙන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම කුසලය ඔබ මෛත්‍රී සංඥාවෙන් මේ මුළුමහත් ත්‍රිශ්‍යයම වහලා දාද්දී මේ ලෝකේ අනිත්‍ය සංඥාව විතරක් දෙවෙනි වෙච්ච ශ්‍රේෂ්ඨම පින්කම ඔබ කරනවා ඊට පස්සේ ඔබ අනිත්‍ය සංඥාවෙන් රෙද්ද පුච්චල දාද්දී මම පුතේ රෙද්දේ අර තියෙන සියල්ලම පිච්චිලා යන යම්සේදී ආකාරයට මේ ලෝකේ ශ්‍රේෂ්ඨම පින්කම බුදුරණාහි කියන ආනන්ද මම බුදු ඇසින් මේ ලෝකයේ මේ තුන් ලෝකයේ සිසාරා බලද්දී මේ අනිත්‍ය සංඥා ඉක්මවන තවත් පින්කමක් මම දැක්කේ නැහැ කියලා යම් කිසි කෙනෙක් අසුරු සැනක් එක ක්ෂණයක් මේ අනිත්‍ය සංඥා වැඩුවොත් එයා කැමති වෙන්න ඕන කියනවා ඒ කාන්තේම හැබැයි ආනන්දරිය පාප කර්මයක් කරගෙන නැත්තම් කියන අමදාත මරාගෙන නැත්තම් මේ ජීවිතේ හොඳද ඔබගෙනයි මේ කියන්නේ ඒ කාන්තේම අයිගා ජීවිතේ මෙන්න මේ දිව්‍ය ලෝක පහෙන් එක උපදිනවා මයි මාර්ගඵල ලාභී දෙවියන් අතර උපදිනවා මයි එයා කැමති වෙන්න ඕන කියන කතාව. හා එකතාවතින් සේක්ක යාම එක තුසි දෙක් වලින් මාලත එක්ක පරිමෙ දවසවත් කියන ඔය පහෙන් එක උපදිනවා විතරක් නෙමෙයි. එයා අයිගා ජීවිතේ මාර්ගඵලයකට පත් වෙනවා මයි කියන්නේ. යන්නේ සෝවාන් වෙනවා. ඉතින් නරකද? එක ශණයක් අනිත්‍ය සංඥා වැඩුවොත් එහෙමනම් ඔබ ওই විදිහට සුදුරෙද්ද පතුරුනේ සුදුරෙද්ද පුරාම අර ගිනි කූරක් එක තැනකට දැම්මාම ඒ ගිනි කූරේ ගින්දර ඇවිල්ලා මර මුළු විශ්වය පුරාම පැතිලා දෙන සුදුරෙද්ද පිච්චෙන හැටි ඔබ දකින්නේ නැද්ද? එහෙනම් මුළු විශ්වයම ඔබ අනිත්‍ය සංඥාවෙන් වැහුවද නැද්ද? පුච්චල දැම්මද නැද්ද? පුච්චල. එහෙනම් ඔබ ડિෆෙෂන් එකද අනිත්‍ය වෙන්නේ? පාණ්ඩු. මොකටද නම් සොඳුරු රැකවරණයක් මේ බුදු පුතෙක් වෙච්ච නිසාමයි පුතේ. බුදු දෙවියෙක් වෙච්ච නිසා ඔබට තියෙනවා. එහෙනම් ඔබට ගොඩාක් ඔබට දැනගන්න ඕනේ නේද කාටවත්? නෑනේ. අර බුදුමයි මට දැන් කියවෙමු. කියවුණා. අර තින්වන් තමයි. ලේසි ක්‍රමනේ අපි වань. පොඩි ලේසි ක්‍රමයක් තියෙනවා. හැබැයි ඔක අමාරු වැඩක් කරන්න ගියාම තමයි තේරෙන්නේ. මසර්ජන් කෙනෙක් වෙන්න දක්වා ඉගෙන ගත්ත ඒ සියලු ශිල්පයන්ට වඩා මේක කරන්න අමාරුයි. හැබැයි වෙන කරන්න දෙයක් නෑ. ඔබ කරාදි තමයි තේරෙන්නේ මොනතරම් සුන්දර දෙයක්ද කියලා. හැබැයි ඔබ දැන් යම් වෙහසක් ඔබට දැනෙනවන්න කොච්චර තෘප්තියක් ලැබෙනවද ලෙඩු හොඳ වෙද්දී නේ ලෙඩු හොඳ වෙද්දී මහා තෘප්තියක් ලැබෙනවා මේක මහා පිනක් බුද්ධ උපස්ථානය කරලා ගන්න පිනක් නමුත් ඒ සතුටට වඩා ඒ ප්‍රීතියට වඩා එනද ඔබට මේ දුක සංඥාව එහෙම නැත්නම් අර සුදුරෙද්දී සංඥාව ගණිතිය ඔබට දැනෙනවතේ ඔබ එතෙන්දිම අඩි 5000ක රහස ඉන්නවා වගේ ඔබට දැනෙන්න ගන්න ඊට පස්සේ ඔබ මෛත්‍රී සංඥාවෙන් මේක වහලා දාද්දි ඔබ අඩි 60000ක් විතර අහස ඉන්නවා වගේ ඔබට දැනෙන තරම් මේ කය කැලියවලට කපලා ගියත් ඔබට දැනෙන්නේ නැහැ. ඒ තරම් සුන්දර ආස්වාදයක් ඔබට දැනෙනවා. ඔබට කවදාකවත් කිසිම ලෙඩෙක් සනීප කරලම ඔබට කවදාකවත් උපාදියක් තුලින්වත් නොලැබිච්ච සැපයක්. ඔබේ දරුවෙක් උපදිතියේ දරුවා තුලින්වත් දරුවගේ මුහුණ දැකීම තුලින්වත් නොලැබිච්ච සැපයක්. ශ්‍රේෂ්ඨ සැපයක්. මේ ලෝකෙ කිසිම දෙකින් ඔබට කවදාකවත් හිණකින්වත් හිතා ගන්න බැරි සැපයක් ඔබ දිහාට අත් දෙනවා. එහෙනම් ඒ සියලු කෙලෙස් වලින් නිදහස් වෙච්ච දවසට මොනතරම් සංසිඳීමක් ඇද්ද? ඒ සැපයට කැමති වෙන්න. ඒ සැපේ හොයාගෙන යන්න. ඒකයි ඔබේ අයිති, ඒකයි ඔබේ උරුමය. ඔබ හොඳට මතක තියාගන්න. ඔබ මෙච්චර අමාරුවෙන් මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදු පුතෙක් කියලා දුවෙක් කියලා ඉපදුනේ. එකම එක හේතුවක් නිසාම ආපතේ වෙන මොකක්වත් නෙමෙයි ජගත් නැවතුණු උපදින්නමයි ඔබ නිවන ආවුදුරුන්ට දාන්න එපා අපි සියලු දෙනාම මේ ලෝකේ කතෝලික හින්දු මුස්ලිම් තිරිසන් ප්‍රේත බෞද්ධ කියලා කෑ ගන්න අපිද දිව්‍යෝද බ්‍රහ්මෝද මේ සියලු දෙනා එකම එක කුලකයක ඉන්නේ මොකද්ද දුක කියන කුලකේ එහෙනම් ඒක සියලු දෙනාට පොදුයි පුතේ එහෙනම් සියලු දෙනා අතරින් ඔබට විතරයි අයිතියක් තියෙන්නේ
උරුමයක් තියෙන්නේ ඇයි ඔබ නමටම බෞද්ධ වෙච්ච නිසා දුකින් නිදහසට එනං ඒ අයිතිය භාවිතා කරන්න ඔබ මේ මේ ලෝකේ තුන් ලෝකයක් හඬා වැටෙද්දී මේ දුක ඉදිරියේ විලාප දෙද්දී මේ දුක විඳව විඳව ඉන්නේ නැද්දී ඔබ මේ දුක ඉක්මවා යන්න මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කම්පා කරන්නේ යමාමානින් සාක්ෂාත් කරගන්න ඒකයි